අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස් වුණා. පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. ඉකුත් වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් එවක මැතිවරණ කොමිසමේ සමාජිකින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේ. ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසුවයි මැතිවරණ කොමිසම අද රැස්ුණේ. මෙතර ජනාධිපතිවරණය ආශ්‍රිතව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155. ප්‍රචණ්ඩ ක්‍රියා 4ක්, නීති උල්ලංඝනය කිරීම 1100ක් සහ වෙනත් පැමිණිලි 51ක්ද ඊට ඇතුළත්. මැතිවරණ නීති උල්ලංඝනය කළහොත් ප්‍රජා අයිතිය අහෝසි වන බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ. විශාල වශයෙන් දකින්න පුළුවන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තමයි රාජ්‍ය දේපළ අයිතිවරියක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. විජේජෙම්ම පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා පැවැත්වෙන දේශපාලන රැස්වීම් වලට රජයේ වාහනවලින් මැති ඇමතිවරුන් උපදේශකයන් හිතවතුන් සංස්ථා සභාපතිවරුන් ගමන් කිරීම. ඒව ඇත්තටම රජයේ නිලධාරීන් වාක්‍යන්න ඕනේ. ඒවට ඉන්ධන සපයනයි. අනිත් පැත්තෙන් මහ ජනතාවට පුළුවන් මේ වාහන දෙස බලලා මේ රැස්වීමට මොන වාහන දාවේ, කොඩි කණු කොච්චර සැකලා තිබුණාද, ස්ටේජ් එක කොච්චරද, තොරතුරු එකතු කරලා තියාගන්න මැතිවරණ වියදම් නියාමන පනතේ යටතේ බාර දෙන වාර්තාවේ ඒව ඇතුළත්ද නැද්ද කියලා බලන්න. ඒව ඇතුළත් වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම ප්‍රජා අයිති අහිමි වෙනවා. දිනුවත් පරදුනත් ගෙදර කියලා කියන්න පුළුවනි. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් 39 දෙනා අතරින් 19 දෙනෙකු තවමත් අක්‍රීයව කටයුතු කරන බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ ඊයේ සහ පෙරේදා දිනේ සමීක්ෂණයක් සිදු කළා. මේ සමීක්ෂණය ජනාධිපතිවරණ අපේක්ෂකයන් 39 දෙනා පාදක කරගෙන තමයි ඇත්තටම සිදු කරනු ලැබුවේ. එම 39 දෙනාගෙන් අපේක්ෂකයන් 15 දෙනෙක් පමණයි යම් ආකාරයකට පුද්ගලයන් 10 දෙනෙකුට අධික ප්‍රමාණයක් හෝ කැඳවා යම් හමුවක් සංවිධානය කොට ඇත්තේ. අපේක්ෂකයන් 30 දෙනෙක් ඇත්තටම දුරකථනවලට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඔවුන් එයින් පැන යනවා. තවත් 10 දෙනෙක් ඇත්තටම සම්බන්ධ කර ගැනීමට පවා නොහැකි. මෙයින් පැහැදිලි වෙනවා තවමත් අක්‍රීයව සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රමාණය 19 දෙනෙක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.